කිව්ව චංචල රේඛා චිත්‍රපටය මේ කියන්නේ තිරගත වෙද්දී වෙනම ලියුම් මල්ලක් එනවා. ඔව් ඒක මේ පොස්ට්මන් නේද? ස්කූල් යන පොඩි ගෑන් ළමයෙන්නේ ඒක. මම නෑ යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර්. ආ යුනිවර්සිටි. හරි. ඉතින් මට ගෙනල්ලා ඒ බෑග් එකම දෙනවා මේ ඔයාගේ ලියුම් ටික කියලා. ඉතින් ඒක අනුරාධපුරෙන් එක ලියුම් එක්කෙනෙක් එවනවා. එයා ෆිල්ම් එක 23 සැරයක් බලලා තියෙනවා. එයා හේතුව ලියනවා. මම මෙච්චර ඒක බලන්නේ හැමදාම ගිහින් එක ෂෝ එකක් බලනවා. මට නංගිලා නැහැ. ඉතින් මම ඒ ෆිල්ම් එක දිහා බලාගෙන අයියයි නංගිගේ තියෙන ආදරේ මම විඳිනවා. එහෙම කියලා ඉතින් එවනවා. ඉතින් ඒ කාලේ ඒ අරුණා මොකද්ද මේ අර රූප මේ මොකද්ද දර්ශන තලයක වෙච්ච සිද්ධියකුත් මට කිව්වා. ඒ හිමියයි ටෙලිනාට්‍ය වෙලාදී. ඉතින් ඒක තිබුණේ ගමක. ඉතින් එතන මට බනිනවා. මට බනිනවා. ඒ කියන්නේ අපි මට මතක නැහැ කවුද හිටපු ඇත්ත කියලා. ඉතින් රියසල්ස් කරලා ගන්න යනකොට දැන් ටේක් එකට යනකොට ඩයලොග්ස් කියාගෙන යනකොට එක්කෙනෙක් ඇවිල්ලා කෑ ගහගෙන මිනිහෙක් නේ යන් බොයි කෙනෙක්. එහෙම කරන්න බෑ මේ විදිහට කෑ ගහන්න බෑ. මේ අපේ මැඩම්ට කියලා මේ අර මිනිහගේ ෂර්ට් එකෙන් ඇඳලා තියාට මේක අපි ෂූට් කරනවා කියන එක අමතක වෙලා. ඉතින් ඇත්තටම එයා මේ පිටකොටුවේ බස් වලට අද මේ දාන්නේ සෙනඟ දාන්නේ බස් වලට. එහෙම එක්කෙනෙක් යාර නගින්න කියලා මේ බස් එකට ඉතින් මාව බලන් දෙනවා ඇපල් ගෙඩියක් තව අඹ ගෙඩි දෙකක්. ඔය ඔක්කොම අතන් එනවා. එයා තමයි ඉතින් එදා එයා එහි තමයි ඉන්නේ කියලා ඉඳිගොල්ලේ. එයා කියලා දන්නේ එච්චර එයා ඇතේ එහෙම කියලා මන් දන්නේ හැබැයි මාව බලන් දෙනවා. ඇවිල්ලා ඉතින් මම කළේ දැන් එදා ඒ වෙලාවේ එක ෂොට් එක කට් කරලා පස්සේ ඉතින් ආය ගන්න උනා. ඉතින් ආ දන්නේ නැහැ නේ මේ ෂූටින් කියලා හිතුන්නේ නැහැ.